අද උදෑසන කාලයේ සිටම කොළඹ කොටුව සහ අවුට ප්‍රදේශ රැසක දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙනු දක්නට ලැබුණා. එමෙන්ම කොළඹ කොටුව සහ ආශ්‍රිත ප්‍රදේශ රැසක මාර්ග වසා දැමීමටද පොලිසිය කටයුතු කර තිබුණා. පොලිසිය මාර්ග බාධක යොදා තිබූ අතර වෙනදා මෙන් නොව මෙවර ස්ථිර මාර්ග බාධක යොදමින් එම මාර්ග වසා තිබෙන අයුරුද දක්නට ලැබුණා. ඇතම් ස්ථානවල දිගු ඇන සහිත මාර්ග බාධක යොදා තිබූ අතර ඒවා කළු පැහැති ඉටි රෙදි වලින් වසා තිබෙනුද දක්නට ලැබුණා. මේ අතර අද පස්වරුවේ අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කොළඹදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. විරෝධතාවය කොළඹ කොටුවෙන් ආරම්භ වී ඉදිරියට ගමන් කරද්දී පොලිසියෙන් බාධා එල්ල වූ අතර ඔවුන් කොටුව චෛත්‍යපාර අසලට පැමිණියා. එම ස්ථානයේ දැඩි රැකවල් යොදා චෛත්‍යපාර සම්පූර්ණයෙන්ම වසා දැමීමට පොලිසිය කටයුතු කර තිබුණු දක්නට ලැබුණා. විරෝධතාකරුවන් එම ස්ථානයේ විරෝධතාව නිරත වීමෙන් අනතුරුව කොළඹ කොටුව ටෙක්නිකල් හන්දිය පංචකාවත්ත මරදාන ඔස්සේ ඉදිරියට පැමිණ විජයරාමයේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස අසලට පැමිණියා. එම ස්ථානයේ විරෝධතාවයේ නිරත වූ අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ සමාජිකයින් සහ ආරක්ෂක අංශ අතර තරමක උණුසුම් තත්ත්වයක්ද හටගත්තා. ප්‍රශ්න ප්‍රමාණයක් ගොඩනැගුවා. මහා භාරත දාලා රටේ මිනිස්සු කිව්වා ගෝකා ගෙදර බලයන් කියලා. හැබැයි
බාරද බහලා ඉන්නේ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා කුට්ටම් සෙල්ලම් නනතුරුව විරෝධතාකරුවන් අග්‍රාමාත්‍යවරයාගේ විජේරාමේ නිල නිවසේ සිට යලිත් කොළඹට පැමිණීමේ ගමන් ආරම්භ කළා. ආණ්ඩුව බන්නන සටනට